ඔබෙත් මගෙත් කසල නිසා සුන්දර පරිසර පද්ධතිය මෙන්ම වනජීවීන්ට එල්ලවෙන බලපෑම් පිළිබඳව අප ඊයේ ඔබට කරුණු කිව්වා. කසල ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඒ නිසා අත්‍යවශ්‍ය කරුණක්. එවැගේම ජනතාව ලෙස ඔබටත් මටත් වෙන වෙනම පැවරෙන වගකීමුත් තිබෙනවා. බොරලස් කමුවේ කාංචනා වීරකෝන් ඒත් ෆස්ට් හරහා අද අපිට මතක් කර දෙන්නේ ඒ වගකීම. හැමෝම හිතනවා කසල හරණ කියන පිළිවෙතට අපි යන්නේ කොහොමද? zero waste කියන සංකල්පයට ඇත්තටම යන්න පුළුවන්ද? අද අපිට හම්බුණා ඇත්තටම zero waste කියන සංකල්පයට, කසල හරණ සංකල්පයට ගිය ගෘහණියක්. ඇය ඉන්නේ කොළඹට ඉත ආසන්නේ බොරලස්ගම ප්‍රදේශයේ. ඇය ජීවත් වෙන්නේ හරි කලබලකාරී වටපිටාවක. හැබැයි ඇගේ නිවසට පා තබපු ගමන් මට තේරුණා මේ නිවස විශේෂ නිවසක් කියලා. ඇය ගෘහණියක් සහ පරිසර වේදිනියක් සහ තව බොහෝ අංශවල විශේෂඥවරියක්. ඇය කාන්චලා වීරකෝන්. අයිබෝන් ඔබතුමිය. කසල කල්මනාකරණය කරනකොට ගෘහණියක්ට ඇත්තටම තියෙන ප්‍රශ්න තමයි මේ මුළු තැන්ගේ තියෙන ලන්ච් ෂීට් එක, පොලිතින් කවර ටික කොහෙද මම මේවා දාන්නේ කියන ප්‍රශ්නේ. හැබැයි ඒකට ඔබ හොඳ විසඳුමක් දීලා තියෙනවා. මේ මම ඉඳන් ඉන්න මේ බංකුව, මේ ආසනේ ඉතාම සුවිශේෂ එකක්. කියමුකෝ ඒ ගැන. ඔබ ඉඳගෙන ඉන්නේ මං කසල උඩ. කෙනෙකුට කසල කියන එකක් උඩ කියලා කිව්වොත් වැරදි නැහැ. දැන් මේ වගේ හිස් ප්ලාස්ටික් බෝතලයකට අපිට පුළුවන් කසල එන. දැන් මේ මෑතකදී කෑව කෑම එකක ඒ ලන්ච් ෂීට් එක මං හොදලා වේලලා අරන් තියලා තියෙන්නේ. ඔබට තව ටිකකින් එක දැක ගන්නත් පුළුවන්. ඒ ලන්ච් ෂීට් එක මේ විදිහට අපි ඔබලා හොඳට තද කර ගන්න ඕනේ. ඉතින් මේක අපි එළියෙන් ගේන කසල ප්‍රමාණය අඩු කරාම, ඒ වගේම අනිත් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න දුන්නහම ඉතිරි වෙන එක විතරයි මේකට දාන්නේ. දැන් නගර සභාවෙන් ගිහලා දොරට තට්ටු කරලා කුණු තියනවා දහන්නේ නැද්ද? ඇහුවා. අවුරුදු 5-6කට කලින් නගර සභාවෙන් කෑ ගහගෙන ඇවිල්ලා කුණු ඉල්ලුවාම මං කව කුණු නෑ කියලා. එක පාට බයලා වගේ කුණු නෑ කියලා ඇහුවාම මට හොඳටම හිනා ගියා. මං කොයි කුණුත් මං කනවා. කුණු මට කුණු නෙමෙයි, කොම්පෝස්ට් කරනවා. මේ වගේ ප්‍රතිචක්‍රීකරණය කරනවා, ඒකෙන් යම් මුදලක් එනවා. හොඳයි. කාංචනා මහත්මිය, මේ කියන දේවල් ඇය ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? අපි බලමු. මේ ලන්ච් ෂීට් එනවා. දැන් මේ අවුරුදු කාලේ අපිට ටිකක් කලබලකාරී ජීවිතයක් තිබ්බේ. ඒ කාලේ අපි එළියෙන් කෑම කෑව නිසා මේ ආව බත් පිඟන්, මේ බත් පැකට්. මේක අපි වේලලා තියෙනවා හොඳට සබන් දාලා පිරිසුදු කරයින් පස්සේ මම කරන දේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු බෝතලයට මේක ඔබනවා. ඊට අමතරව කාඩ්බෝඩ් සල්ලි කරන්න පුළුවන්, ප්‍රතිචක්‍රීකරණයට ලේසියම දෙන්න පුළුවන්, පොඩි පොඩි පත්තර කෑලි මේ වගේ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන්න දෙන්න පුළුවන්. ඒවා කිලෝ ගන්නට ගන්නවා. දැන් gedara විසිකරන, කාල විසිකරන අඹලෙල්ලක්, ගස් ලැබු පොත්තක් වෙන්න පුළුවන්. අපි ඕ විසිකලා දාන, ඊට පස්සේ ගඳ ගහනවා. හැබැයි මෙතන ඔබ හරි අමුතු වැඩක් කරන්න, අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මෙතන තියෙන්නේ මගේ මේ වගාවට කොම්පෝස්ට් වලින් මම ප්ලාස්ටික් ගන්නෙ. හැබැයි වගාවට තව පෝර වර්ග ඕනි. ගොඩස මම ඉගෙන ගත්තා කොහොමද අපිට ගැඩවිල් දියර පෝරයක හදන්නේ කියලා. ඉතින් මෙතනේ තියෙන්නේ ඒ මැෂින් එක. ඒකට මේ වගේ අපි වතුර ටිකක් දාලා, මේ පරණ රෙදි කෑලි ටිකක් දාලා පොඩ පොඩ බිඳුව බිඳුව වතුර වැටෙනවා මේ භාජනයේට. හරි. මේ භාජනයේ ඉන්නේ මට පෝර දෙන අය. ඒ තමයි ගැඩවිල් හාමිලා. ගොඩාක් ඉන්නවා. දැන් මේ වතුර අපි යාලට දීපු නිසා එබෑන්නකෝ මේගොල්ලෝ. ආලා ඒගොල්ලන් එළියට දාන පස්සෙක සේදිලා පෙරිලා තමයි මේ ටැප් එකෙන් එළියට ගන්න. කුස්සිය එකතු වෙන කෑම ಜಾති, ඒ වගේම අහක දාන පත්තර කොළ කෑලි, ඒ වගේ දේවල් ඔබ දාන්නේ මෙතනට. දැන් මගේ අද උදේ සහ ඊයේ රෑ පාවිච්චි කරපු කසල ටික තමයි. සාමාන්‍යයෙන් කසල අපි ගෙදරට ගේන එක අවම කරපුවාම, ඒ කියන්නේ සම්පත් ගෙදරට ගේන එක අවම කරපුවාම කසලත් හරි අවමයි. මගේ සාමාන්‍යයෙන් දෛනික කසල ප්‍රමාණය ග්‍රෑම් 350ක් 400ක් වගේ වෙන්නේ. ඒ කොම්පෝස්ට් පස තමයි මේ අපි මෙතනින් ගන්නෙ. මං හිතන්නේ කසල මුළු රටටම ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කාලේ කුණු කහවණු කරන සහ කසල සම්පතක් විදිහට භාවිතා කරන කාංචනා මහත්මිය ගෘහණියක් විදිහට ඔබට මහඟු ආදර්ශයක්.
earth first. හෙට රාත්‍රී 10ට